සුබදාසක් සියලු දෙනාටම අද අපි කතා කරන්නේ අපස උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ 10 වන ඒකකයට අදාළ පාඩම 10 වන ඒකකයේ 3 වන කොටසට අදාළ පාඩම තමයි HTML භාවිත කරමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම. ඉතින් අපි බලමු මොකද්ද මේ HTML කියන්නේ කොහොමද වෙබ් අඩවි සංවර්ධනය කරන්නේ. හොඳයි HTML කියන භාෂාව මුලින්ම හොයාගත්තේ ඉංග්‍රීසි ජාතික මුඩුකාංග ඉංජිනේරු කෙනෙක් ටිම් බර්නර්ස් ලී කියන කෙනා 1992. මේ සොයා ගැනීමත් එක්ක තමයි ලෝකෙට වෙබ් අඩවි කියන එක නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් අපිට තියෙනවා මේ වෙබ් අඩවි සංවර්ධනය HTML භාවිත කරලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් Hyper Text Markup Language කියන එක භාවිත කරලා වෙබ් අඩවි සංවර්ධනය ඉගෙන ගන්න. හොඳයි. අපි බලමු කොහොමද HTML භාවිත කරලා වෙබ් අඩවි සංවර්ධනය කරන්නේ කියලා. මුලින් අපිට සිද්ධ වෙනවා HTML ලේඛනය පටන් ගන්න ඉස්සර වෙලා HTML ලේඛන සේව් කිරීම සඳහා එමන්න සුරකින් කරලා තියාගන්න ගොනුවක් නිර්මාණය කරගන්න. එමන්න අපේ භාෂාවෙන් කියනවා නම් ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒක අපි නිර්මාණය කරගන්නවා My Document ඇතුලේ Documents තුල Windows ඇතුලේ තියෙන සරලම මුරුදුකාංග. ඒ තමයි Notepad කියන එක. ඒ වගේම HTML කේතනය කරන්න තවත් මුරුදුකාංග භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් Sublime Text කියන එක. ඒ වගේම Notepad++ කියන එක. ඒ වගේම Windows PowerShell කියන එක. මේ වුණ එකක් භාවිත කරන්න පුළුවන්. නමුත් අද අපි Notepad එක භාවිත කරනවා බොහොම සරලව ලේසියෙන් HTML කේතනය කරන්න පුළුවන් නිසා. හොඳයි අපි බලමු කොහොමද HTML කේතනය කරන්න කියලා. ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමයි හෙඩ් එක, අනිත් එක තමයි බොඩි එක. හොඳයි අපි බලමු මොනවද මේ හෙඩ් සහ බොඩි කියන්නේ. HTML කියන උසුලන එහෙම නැත්නම් ටැග් එක ටයිප් කරා. ඊට පස්සේ මේකේ ක්ලෝස් ටැග් එක අපි ටයිප් කරා. අපි මෙහෙම කරන්නේ මොන හරි හේතුවක් නිසා අපි දිගින් දිගටම HTML ලේඛනය ක්‍රම ලේඛනය කරගෙන යනකොට අපිට අමතක වුණොත් ක්ලෝස් ටැග් එකක් ගන්න. ඒක ප්‍රතිඵලය බොහෝ විට අපි බලාපොරොත්තු වෙන දේ නොලැබී යන පුළුවන්. ඒක නිසා අපි හැම වෙලාවෙම ඕපන් ටැග් එකත් එක්කලා ක්ලෝස් ටැග් එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම හැම වෙලාවෙම අපි ටැග් එකක් ආරම්භ කරනකොට ටැබ් එකක් ඉස්සරහට අරගෙන මේ විදිහට ටැග් එක ලියන්න අමතක කරන්නත් එපා. මොකද එක දිගට ක්‍රමලේඛනය කරනවට වඩා මෙහෙම ටැබ් එකෙන් ටැබ් එක ඉස්සරහට තියලා ක්‍රමලේඛනය කිරීමෙන් අපිට පහසු වෙනවා. ක්‍රමලේඛනයේ මැද්දේදී යම්කිසි උසුලනයක් එන්නා නම් ටැග් එකක් හොයාගන්න. හොඳයි අපි බලමු ඉස්සලාම අපි මේකේ මුලින්ම හෙඩ් කියන එක යොදා ගන්න ඕනේ. හෙඩ් හොඳයි හෙඩ් ක්ලෝස් ටැග් එක හෙඩ් එක ඇතුලේ අපි දානවා ටයිටල් එක. ටයිටල් කියලා කියන්නේ වෙබ් පිටුවක මාතෘකා. හොඳයි ටයිටල් එක ඇතුලේ අපි දාමු my first web. ටයිටල් එක ක්ලෝස් කරනවා අපි. හොඳයි ඊළඟට බොඩි එක. බොඩි ඊළඟට බොඩි ක්ලෝස් ටැග් එක. දැන් ඔන්න වෙබ් අඩවියක මූලික සැකසුම අපි සකස් කරලා ඉවරයි. හොඳයි දැන් අපිට පුළුවන් මෙන්න මේ බොඩි එක ඇතුලේ අපි ලියන එහෙම නැත්නම් පරිශීලකයාට එහෙම නැත්නම් යූසර්ට දකින්න ලැබෙන කොටස ලියන්න. එහෙමනම් අපි මෙතනදී මතක තියාගන්න ඕනේ බොඩි එක ඇතුලේ තමයි පරිශීලකයාට දකින්න ලැබෙන කොටස තියෙන්නේ. හොඳයි අපි පොඩ්ඩක් අපුරු විශාල කරගමු හොඳට පේන්න. හොඳයි දැන් මේක ඇතුලේ මම ඉස්සෙල්ලාම ෆෝමැටින් ටැග් එකක් භාවිත කරලා කුඩා කේතනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
formatting tags කියන්නේ අකුරු වලට විවිධ හැඩසව් ගැනීම සිද්ධ කරන ඒවා. මේකේ මුලින්ම අපි head එහෙම නැත්නම් ප්‍රධාන මාතෘක ලිවීම සඳහා යොදා ගන්න h කියන tag එක භාවිත කරනවා. h1 තමයි විශාලම tag එක. අපි බලමු. h1 මේ විදිහට අපිට H2 H3 H4 H5 H6 දක්වා දෙන්න පුළුවන් මේක අපේ web browser එක ඇතුලේ දැర్శණය වෙන්නේ කියලා. දැන් අපි මේක save කරනවා. ඔව් මෙතනදී අපි tab එකක් ඉස්සරහින් තියෙනවා මේක තේරුම් ගැනීම පහසුව සඳහා. දැන් අපි මේක save කරන්න යන්නේ අපි නිර්මාණය කරගත්තු folder එක ඇතුලේ html කියන folder එක ඇතුලේ අපි save කරන්න යනවා. documents වල අපි නිර්මාණය කරගත්ත html කියලා folder එක ඒක ඇතුළ තමයි මේක save කරන්නේ. මුලින්ම මේක save කරනකොට අපි file name එකක් දීලා dot එකක් තියලා ඊට පස්සේ html කියන extension එක එමත් නැත්නම් දිගුව ලබා දෙනවා. එතකොට තමයි මේක html ලේඛනයක් එමත් නැත්නම් web browser එකක් මත ක්‍රියාත්මක වෙන ලේඛනයක් බවට පත් වෙනවා. හොඳයි. මෙතනින් අපිට ඕන නම් පුළුවන් all files කියන එක දෙන්න. දීලා අපි මෙතන ලියනවා my first dot html right ඔන්න අපි save කළා අපි දැන් බලමු කොහොමද මේක save වෙලා තියෙන්නේ documents ඇතුලේ ඊළඟට අපි බලමු කොහොමද මේ පසුබිමට වර්ණයක් ලබා දෙන්නේ කියලා. ඒකට අපි යොදා ගන්නවා body කියන tag එක ඇතුළට background කියන attribute එක යොදා ගන්න. මේ attribute එක යොදා ගත්තට පස්සේ අපිට පුළුවන් background color එක වෙනස් කරගන්න. මෙහිදී අපි background color කියලා යොදා ගත්තට color කියලා අපි සාමාන්‍ය ඉංග්‍රීසි වචනේ නෙමෙයි භාවිත කරන්නේ. මේකෙන් දැන් භාවිත කරන්නේ C O L O R color කියන වචනේ. අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට ඔබට මතක ඇති මම මේ කොටසට එහෙම නැත්නම් background කියන කොටසට කිව්වා attribute එකක් කියලා. ඒක ඉස්සරහින් යොදලා තියෙන වචනෙට අපි කියනවා attribute value එකක් කියලා. හොඳයි save කළා අපි. ඔව්. අපිට පේනවා පසුබිම වර්ණයේ web පිටුවේ කහ වර්ණයට හැරුණා. ඊළඟට බලමු තවත් formatting tag එකක් මේකටම එකතු කරනවා. මේකට අපි කියනවා i එහෙම නැත්නම් italic. italic එකේදී අපි කවුරුත් දන්නවා එලා කුරු තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට අපි මෙතනින් type කරනවා u. u අකර මොකක්ද වෙන්නේ? underline. හොඳයි. අපි formatting tag එක ඇතුල් කළා. ඇතුල් කරලා අපි දැන් නිකම්ම save වෙන්න පුළුවන්. save as යන්න ඕනේ. ඊට පස්සේ අපි web browser එක refresh කරමු. හොඳයි බලන්න ඇලා කුරු සහ යටින් ඉරක් සහිත අකුරු වැටුණා. හරි ඊළඟට අපි බලමු මේ අකුරකට වර්ණයක් ලබා දෙන්න බැරිද? අපිට එතනදී භාවිත කරන්න පුළුවන් මෙතෙන්ද font color නැත්නම් font කියන tag එකට අදාළ color කියන attribute එක භාවිත කරන්න පුළුවන්. අපි බලමු ලබා දීලා red කියලා ප්‍රධාන වර්ණයක් අර මුලින් ලබා දෙමු. right ඉතින් මෙතනින් font කියන tag එක close කරන්න ඕන. නැවතත් save කළා. refresh කළා. ඔව්. අපිට වර්ණය ලැබුණා. ඔය විදිහට අපිට පුළුවන්
විවිධ formatting tags මේ තුලට අන්තර්ගත කරගන්න. මම මේක ඉක්මනින් කොපි paste කරගන්න මොකද type කර කර ඉන්න ගියාම වෙලා යන නිසා. හොඳයි. මේකෙදි තියෙනවා inline style sheet ක්‍රමයක් භාවිතා කරලා. මේ කියන්නේ cascading style sheet කියන කොටසට අයත් කොටසක්. මේක යොදාගත්තේ නැත්නම් div එක අපිට හරියට පෙන්වන්න බැරිද? ඒක නිසා තමයි මේක යොදාගෙන තියෙන්නේ. එතකොට මේ style කියන attribute එක යොදාගෙන ඒ attribute එක ඇතුලේ value ගොඩාක් අපිට යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ යොදාගත්තු value ටික. හොඳයි අපි බලමු width එක එමනම් පළල 500 pixel pixel වලින් දීලා තියෙනවා. height එක 100 pixel වලින් දීලා තියෙනවා. background color එක දීලා තියෙනවා pink කියලා. border එක 1 pixel solid කියලා. hash බිංදු තුනක් දාලා තියෙනවා. hash බිංදු තුනයි කියලා කියන්නේ hexadecimal වලින් html වලදී color ලබා දෙන ක්‍රම. එන්නන වර්ණ ලබා දෙන ක්‍රම. එතකොට මෙතනදී hexadecimal වලින් ලබා දෙනකොට red green blue කියන තුන තමයි මේ බිංදු තුනේ සංකේතවත් කරන්නේ. මෙහිදී බිංදු තුනක් දාපුවාම වර්ණේ කළු පාටට සකස් වෙනවා. එහෙම නැත්නම් අගේ බිංදුවයි නම් හැම වෙලාවෙම වර්ණේ කළු කියලා තමයි මෙයා ලබා ගන්න. hash එකෙන් අපි සංකේතවත් කරන්නේ hash mark එකෙන් hexadecimal color වලින් අපි මේක ලබා දෙනවා කියන්නේ. හොඳයි අපි මේක save කරලා බලමු. දැන් මේ div tag එක ඇතුලේ ලියන ඕනම දෙයක් මෙතන අපිට display කරන්න පුළුවන්. අපි මෙතන තව h1 එකක් ලියමු. this is div style. හොඳයි h1 ని close කරා. save කළා. බලමු අපි web browser එකට refresh කරලා. right බලන්න අපි හදපු div tag එකේ pixel ගන්න පළල සහ උස මේ විදිහට අපි ලබා දීලා තියෙන එක හරියට ක්‍රියාත්මක වෙනවා. හොඳයි අපි මෙතන pixel ගන්න වෙනස් කරලා බලමු. එතන අපි දෙනවා 500ක්. right 500ක් දීලා අපි save කළා. නැවතත් web browser එක refresh කළා අපි. ඔව් pixel 500 ප්‍රමාණය හතරස් කොටුවක් අපිට ලැබෙනවා. ඒ වගේම අපිට පේනවා මේ වටේට border එකකුත් තියෙනවා. ඒක 1 pixel border එකක් වර්ණේ කළු විදිහට ලබා දීලා තියෙනවා අපි මේකේ. ඒකේ විදිහටම දක්ෂණය වෙනවා. එතකොට div tag එකකින් අපිට පුළුවන් යම්කිසි paragraph එකක් එහෙම නැත්නම් ඡේදයක් එහෙම නැත්නම් යම්කිසි පාඩ කොටසක් විශේෂයක් කරලා පෙන්නන්න. අපි මේ div tag එක ඇතුළේම table එකක් අතුල් කරන්න යන්නේ. table border අපි border එක දෙමු 2 pixel විතර. right table එකේ close tag එකක් type කරගන්නවා මෙතන. ඊළඟට අපි table එකට ඉස්සෙල්ලාම ලබා දෙන්නේ tr කියන tag එක. tr කියලා කියන්නේ table row කියන එක. හොඳයි පළවෙනි row එක එහෙම නැත්නම් පළවෙනි rule ආරම්භ කරා අපි. පළවෙනි rule ඇතුලේ තියෙනවා ටික අපි දැන් නැත්. පළවෙනි rule close කළා. දැන් අපි පළවෙනි rule ඇතුලේ තියෙනවා ටික ලියනවා. මුලින්ම table එක තියෙන heading. එහෙනම් අපි ඒකට ලියන th කියන tag එක. th කියන tag එක අපි මුලින්ම ලියනවා. index number th. හොඳයි ඊළඟ th එක අපි ලියනවා name. ඊළඟ th එක අපි ලියනවා address. දැන් පළවෙනි row එක අවසానයි. ඊට පස්සේ අපි දෙවෙනි row එක ආරම්භ කරනවා tr කියලා නැවත. ඒකටත් close tag එකකුත් අපි type කරගන්න ඕනේ. දැන් දෙවෙනි row එක ඇතුලේ අපි ලියන th නෙමෙයි heading නෙමෙයි අපි table එකේ තියෙන data. එහෙම නැත්නම් td. td index number එකක් තියෙනවා. අපි index number එකක් ගහමු. මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට නම. හරි අපි නම ටයිප් කරමු. ඊළඟට address.
හොඳයි. දැන් අපි ටේබල් එක සකස් කරලා අවසන්. අපි බලමු මේක සේව් කරලා කොහොමද මේක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. අපි නැවත සරක් වෙබ් බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් කරනවා. ඔව්. අපිට පේනවා ඩියු එක ඇතුළෙම ටේබල් එක ඩිස්ප්ලේ වෙනවා. මේ ටේබල් එක ඩියු ටැග් එකෙන් පිටතට ගන්න ඇති බලමු. අපි ඉස්සෙල්ලාම ඩියු එකේ පික්සල් ප්‍රමාණය height එක අඩු කරගත්තා. ඊළඟට මේකත් කට් කරනවා. කට් කරලා ඩියු ටැග් එකෙන් පිටතට ගිහිල්ලා paste කරගන්න. හොඳයි. एक लम्बम तब देख करना मैंने में तेन एट्रिब्यूट एक नवाई का कैटल करना सेल पैडिंग किया सेल पैडिंग सेल पैडिंग अब सेल पैडिंग दहाई पर के दाल बालम होता सेव कला අපිට පේනවා සෙල් එකේ ස්පේස් එකක් ලැබිලා තියෙනවා වටේට සෙල් පැඩින් එක ලැබිලා තියෙනවා view එකයි table එකයි එක ළඟ පිටලා තියෙනවා අපි ඒක වෙනස් කරන්න මෙතෙන් යොදා ගන්නවා BR කියන ටැග් එක BR කියන එකෙන් අපිට පුළුවන් break එකක් එහෙම නැත්නම් line break එකක් ලබා ගන්න අපි BR එක දාලා save කරලා බලමු ඔව් view tag එකයි table එකයි ඇඩ් වුණා ඊළඟට අපි මෙතෙන් තවත් උපලක්ෂණයක් ඇතුල් කරනවා सेल स्पेसिंग किया हम भाई सेल स्पेसिंग है तू कर लो बालम दाया सेल कला ओ सेल स्पेस से कपड़े बिला दिए ना आप ही तब बोलना पैडी कर लो बालम इसी पाक कर दा हाय सेल स्पेस से कपड़े विशेष मिट्टी अच्छे का विशेष है मैं क्या बोली है ना कॉल स्पैन के कॉलम स्पैन कर ला दे कॉल स्पैन समान है आपे कॉलम्स तुनाई थे ने इस आपे तुनाई के रहा था कॉल स्पैन दिस इज कॉल स्पैन ओके मिट्टी अच्छे क्लोज करा අපි බලමු සේව් කරලා මොකද කෝල් ස්පෑන් එක ලැබෙන්නේ කියලා. This is call span. කොලම් ස්පෑන් වෙලා අපිට ලැබෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු කොහොමද රෝ එකක් ස්පෑන් කරගන්නේ එන්න. රෝ තුනක් දැන් අපිට තියෙනවා. අපි කොහොමද රෝ තුන ස්පෑන් කරගන්නේ කියලා. අපි බලමු කොහොමද රෝ එකක් ස්පෑන් කරගන්නේ කියලා. අපි මෙතෙන්ද ලියනවා අර විදිහටම PR ටැග් එකක් පස්සේ closing tr tag එක මේක තුලත් පුළුවන් නැත්නම් th එකක් දීලා this is row span මම අපේ row span එකට ගාමු උඩවට පෙන්වන්න ඕන නිසා th එක වගේම td එක ඇතුළත උදාහරණ පුළුවන් අපි මෙතන ස්පේස් එකක් තියලා ඇට්‍රිබියුට් එක යොදනවා rows span row span 4 කියලා යොදා ගන්න සිද්ධ වෙනවා මොකද හේතුව ඒක බලන්න මෙතන ඉස්තර වෙලා rows 3ක් තියෙනවා අපි නැවත අලුතෙන් යොදා ගන්න row එකත් එක්කලා row 4ක් වෙනවා මේක නිසා අපි මේ rows span 4 කියලා යොදා ගන්න හොඳයි අපි බලමු ඔව් row span එක ලැබුණා මේ විදිහට අපිට HTML ලේඛනයක් ටිකින් ටික සංවර්ධනය කරගන්න පුළුවන්. දැන් බලන්න අපි මුලින් භාවිතා කරපු සරල විදිහ නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. මෙන්න මේ සංකීර්ණත්වය නිසා තමයි මම හැම වෙලාවෙම කිව්වේ ටැබ් එකක් ඉදිරියෙන් තියලා නව කේතනයක් පටන් ගන්න කියලා. දැන් අපි ටේබල් එකේ TR පටන් අරගෙන තියෙන ටැබ් එකක් තියෙනවා. මේ විදිහට අපිට වෙන වෙනම කෝඩ් બ્લોක් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන් ටැබ් එකක් ලියලා HTML කේතනය කිරීම. හොඳයි. අපි ඊළඟ පාඩමේදී බලමු
කොහොමද HTML කියන එක වැඩි දියුණු කරන්නේ කියලා.